ශ්‍රද්ධාවන්ත වෙනවත්නි, මේ හැම දෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ මොහොත සෝදානම් වෙන්නේ මේ සංසාර මායාව සිහින තේරුම් අරගෙන, මේ මායාව ප්‍රත්‍යක්ෂ කරගෙන මේ මායාවෙන් නිදහස් වෙන්න. පන්දද දේශනාවට පෙර පුංචි කතාවක් කියන්න. එක රජෙක් ඉඳලා තියෙනවා ජනක කියලා. ඉතින් ඒ රජුරෝ දවසක් හවස් කාලේ සිංහාසනේ ඉන්න වෙලාවේ ඒ සිංහාසනේ තුලම නින්දට ගිහිලා තියෙනවා. ඒ නින්දට ගියාට පස්සේ රජුරෝ දකිනවා රජුරවන්ට පුරෝහිත ඇවිල්ලා කතා කරන්න. පුරෝහිත ඇවිල්ලා කියනවා රජුරවනේ අල්ලපු රටේ රජුරෝ විශාල සේනාවක් එක්ක එනවා මේ රට අල්ලන්න. අපි දැන් මොකද කරන්න කියලා. එහෙම ඇහුවට පස්සේ රජුරෝ කියනවා එහෙනම් පුරෝහිත ඉක්මනට අපේ සේනාව ලෑස්ති කරගන්න යුද්ධ කරන්න කියලා. ඉතින් කොහොම හරි අල්ලපු රටේ රජුරුවොත් එක්ක මේ ජනක රජුරුව මහා යුද්ධයක් ඇති වෙනවා. යුද්ධය ඇති වෙලා ජනක රජුරුව පරාජයටපත් වෙනවා. ඒ ජනක රජුරුව පරාද වුණාට පස්සේ අල්ලපු රටේ රජුරුව ජනක රජුරුවන්ව ජීවග්‍රහයෙන් අල්ලගෙන කියන ඔබ මේ අවුරුදු ගාන මේ රටේ රජකල රජුරුව. ඒත් දැන් මම තමයි මේ රටේ රජ. මට ඔබ පුළුවන් හිසගසලා මරලා දාන්න. ඒත් මම ඔබව මරන්නේ නැහැ. මම ඔබ විනාශ කරන්නේ නැහැ. මරන්නේ නැහැ, විනාශ කරන්නේ නැහැ. හැබැයි ඔබ මේ රාජ්‍ය තුල ඉන්නත් බැ. මේ රාජ්‍යයෙන් යන්න ඕනේ එළියට කියලා අලුත් රජුරුව හිටපු පරණ ජනක රජුරුවම නෙරපාරිනවා රාජ්‍යය. ඉතින් ඇගේ ලේපර් ඇඟ තුවාල වෙලා බොහොම තෙහෙට්ටුවෙන් ඒ රජුරුව පයින් රාජ්‍යයෙන් එළියට යනවා. ඉතින් කිසිම රජුරුව කිසිම රටේ ඉන්න රටවැසී රජුරුවන්ට වතුර ටිකක්වත් දෙන්නේ නැහැ, කෑම දෙන්නේ නැහැ. මොකද කෑම වතුර බෙහෙත් දෙන්න ගියොත් එහෙම, තුවාල වලට බෙහෙත් දාන්න ගියොත් එහෙම අලුත් රජුරුවන්ගෙන් හානියක් වෙන්න පුළුවන්. මරණීය දඬුවම් ලැබෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු බයට, මරණයට බයට හිටපු ජනක රජුරුවන්ට වතුර ටිකක්වත් නොදී ඉන්නවා. ඉතින් හිටපු ජනක රජුරුව ඒ රටේ දේශ සීමාව කෙළවරට ගිහිල්ලා දේශ සීමාව කෙළවර දකින්න දුගී මගේ යාචකයන්ට දඟටක් පවත්නවා මිනිස්සු. ඉතින් ඊට පස්සේ රජුරුවොත් මේ යාචකයන්ට දෙන දම් වටේ පිටිපස්සෙම යනවා. රජුරුවොත් මේ පිටිපස්සෙම ගියාම දැන් රජුරුවන්ගේ වාරය ආවා. රජුරුවන්ගේ වාරයේදී කෑම ඉවරයි. ඊට පස්සේ කියනවා ඒ දම්වැට පවත්වපු මිනිස්සයා කියනවා කෑම ඉවරයි දැන් කියලා. කියනවා මොනවා හරි ටිකක් දෙන්න, මට ඒ තරම්ම බඩගින්නේ මං ඉන්නේ කියලා. ඊට පස්සේ අර දංකුර ටික සූරලා දෙනවා. දංකුර ටික සූරලා දීලා රජුරුවෙක් කණ්ඩායද්දී කණ්ඩා හදනවත් එක්කම ළමෙක් සරුංගලයක් යවලා ඒ සරුංගලේ නූල කැඩිලා ගිහිල්ලා රජුරුවන්ගේ පිඟානට වැටෙනවා. සරුංගලේ වැටෙනවත් එක්කම පිඟාන බිමට හැරිලා ඔක්කොම බත් ටික බිමට හැරිලා. ඉතින් බිමට හැරිලා පස්සේ රජුරුව මේ හයියෙන් කෑ ගහනවා, මම මහා අවාසනාවන්ත මිනිහෙක්. මහා අවාසනාවන්තයෙක් මම. මට හම්බෙච්ච ටිකක් මුක්කම මට නැතුව ගියා. මගේ රාජ්‍ය නැතුව ගියා, විසෝව නැතුව ගියා, සියල්ල නැතුව ගියා. මට ඇඳින්න හරියට වස්ත්‍රයක්වත් නැහැ. අඳවන කෑම ටිකක් නැතුව ගියා. මට ඒකත් නැතුව ගියා කෑම ටිකක් කියලා අඳන්න ගත්තා. අඳනවත් එක්කම රජුරුව කලන්ද දාලා වැටෙනවා. රජුරුව කලන්ද දාලා වැටෙනවත් එක්කම රජුරුව හීනෙන් නැගිටිනවා. ඇත්තටම වෙලා තියෙන්නේ රජුරුව අර රාත්‍රියේ හාන්ස් වෙලානේ හිටියේ හවස් යාමේ අර සිංහාසනේ. එතකොට රජුරුවන නිින්ද ගියානේ. ඒ නිින්දෙන් තමයි රජුරුව දැකලා තියෙන්නේ අර පුරෝහිත එනවා, පුරෝහිත ඇවිල්ලා අල්පු රටේ රජුරුව රට අල්ලන්න යනවා කියලා කියනවා. කියලා ඒ සියල්ලම රජුරුව
සිහිනයක් දැකලා තියෙන්නේ. ඉතින් රජුරෝ හීනයක් දැක්කට පස්සේ දැන් රජුරෝ හීනේ නැගිට්ටා. නැගිට්ට පස්සේ දැන් පුරෝහිත ආවා. දැන් රජුරවන්ට ඒ තාම විශ්වාස නැහැ මේ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා. රජුරෝ පුරෝහිතගෙන් අහනවා, පුරෝහිත මම මෙහෙම දෙයක් දැක්කා, මේකද ඇත්ත ඒකද ඇත්ත, නැත්තම් මම මේතර කලන්දි දාලා වැඩිලා මේ හීනේ හීනයක් දකින්නවත් දන්නේ නැහැ, ආයේ මට රාජ්‍ය දිනනවා කියලා. දැන් රජුරවන්ට හිතා ගන්න බෑ මේකද හීනේ ඒකද හීනේ කියලා. දැන් සමහර වෙලාවට අපි මේ සමහර හීන දැක්කම ටිකක් වෙලා යනකම් හිතන්නේ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ වගේ රජුරවන්ට දැන් හිතා ගන්න බෑ ඒකද හීනේ මේකද හීනේ කියලා. රජුරෝ එනේ මිනිස්සුන්ගෙන් අහනවා මේකද සිහිනේ ඒකද සිහිනේ කියලා. මම මෙයාට අර මීට පෙර මගේ රාජ්‍ය අල්ල ගන්නවා, මට කන්න දෙක නැති වෙනවා කියලා දැක්කේකද සිහිනේ, නැත්තම් මේ දැන් මේ පේන එකද සිහිනේ කියලා. මේකද ඇත්ත ඒකද ඇත්ත කියලා. ඉතින් දැන් ජනක රජුරෝ හොඳටම පැටලිලා, දැන් රජුරෝ රටේ වැඩ කරන්නේ නැහැ, එනේ මිනිස්සයාගෙන් මේක අහනවා. කොහොම හරි ඒ ප්‍රදේශීටම මුනිවරයෙක්ට මේක ආරංචිනවා. ඒ ප්‍රදේශීටම මුනිවරයෙක්ට ආරංචි වෙලා ඒ මුනිවරයාට ආරංචි වෙන්නේ මේ රජුරෝ රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැහැ රටේ, එනේන මිනිස්සයාගෙන් මේකද හිනේ ඒකද හිනේ කියලා ආ ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්සේ අර මුනිවරයා එනවා රජවාසලට. දැන් මුනිවරයා රජවාසලට ඇවිල්ලා මුනිවරයා අහනවා, මුනිවරයා ආවට පස්සේ මුනිවරයාගෙනුත් අහනවා රජුරෝ මුනිතුමනි මම මෙහෙම සීනයක් දැක්ක මට දැන් විශ්වාස කරන්න බෑ, මං ඒක ඇත්තද නැත්නම් මේ දැන් ඉන්න එකද හීනේ, නැත්නම් මේක ඇත්තද ඒකද හීනේ කියලා මං හොදටම පටලැවිලා ඉන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ මුනිවරයා කියනවා රජුරුවනේ ඒ වෙලාවේදී තමන්ගේ බිසෝන් වහන්සේ හිටියද නැහැ කියන, පුරෝහිත හිටියද නැහැ කියන. ඒ වගේම ඒ වෙලාවේ ඒ අය හිටියේ නැහැ. එහෙනම් කියනවා එහෙනම් මොනතුමනි ඒක බොරුවක්. ඒ කවුරුත් දෙන හිටියේ නැහැ නේ වෙලාවේ. එහෙනම් ඒක මායාවක්. ඊළඟට අහනවා එහෙනම් ඒ වෙලාවේ ඇඟේ ලේ තිබ්බනේ, තුවාල තිබ්බනේ. ඒ තුවාල දැන් තියෙනවද කියලා. දැන් නම් ඒ තුවාලත් නැහැ, ලේත් නැහැ. එහෙනම් රජුරනේ මේකත් බොරුවක් කියනවා. දැන් රජුරෝ තවත් ප්‍රශ්නයකට වැටෙනවා. ඇයි දැන් ඒකත් බොරුවක් කියනවා, මේ පේන එකත් බොරුවක් කියනවා, මේ දෙකම සිහිනයක් කියලා කියනවා. හැබැයි මේ දෙක තුලම සත්‍යයක් පවතිනවා කියලා කියනවා. ඒ සත්‍ය හොයාගන්න කියලා කියනවා. දැන් රජුරෝ උබතෝ කෝටික ප්‍රශ්න වැටෙනවා. ඒ මුනිවරයා කියනවා මේක මේ දකින් දැන් දකින් එකත් සිහිනයක් කියලා. ඉස්සෙල්ලා දැක්ක එකත් සිහිනයක්. හැබැයි මේ දෙකේම සත්‍යයක් පවතිනවා. ඒස මේ දෙකේදීම ඔබේ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. මේ යථාර්ථය හොයාගන්න කියලා කියනවා. දැන් ඇත්තටම මා ඔබට කියන්නේ ඒ රජුරුවන්ගේ කතාව වගේ ඔබ රාත්‍රියට දකින සිහිනේ තමයි ඔබ දැන් මේ දකින්නේ. ඔබ ඊයේ රාත්‍රියේ සිහිනයක් දැක්කා නම් ඒ සිහිනේ තමයි මේ වේදේ. මේ දෙකේ විශේෂත්වයක් නැහැ. ඔබේ හීන දකින්න වෙලාවේදී ඒක ඇත්තක් කරගෙන හිටියා. රාත්‍රියේ හීන දැකදී අපි ඒක ඇත්ත කියලාම හිතන්නේ වෙන සිද්ධි සියල්ල. ඉතින් ඊට පස්සේ නැගිටට පස්සේ උදෑසන අපි කියනවා ඒ ඔක්කොම බොරුවක් කියලා. ඒ වගේම දැන් ඔබ කියනවා මේක ඇත්තක් කියලා. සමහරට හද රාත්‍රියේ සිහිනෙන් කියයි මේක බොරුවක් කියලා. හොඳට බලන්න නැද්ද කියලා. මාවට කියන්නේ මේ සමස්තේම සිහිනයක් විතරයි. මේ සමස්තේ මායාවක්. හැබැයි මේ මායාව ටික ටික තේරුම් ගන්න, මායාව ප්‍රත්‍යක්ෂ කරගන්න මා කියන්නේ මේ ඔබ මේ සිහිනේම උපකාරයකට ගන්න කියන. ඔබ ටිකක් රාත්‍රියේ නිින්දට යද්දී, රාත්‍රියේ නිදි යද්දී ටිකක් සිහියෙන් නිින්දට යන්න. සිහියෙන් නිින්දට යනවා කියන්නේ තමන් ඇඳට ගිහිල්ලා ඒ බෙඩ්ෂීට් එක පුරව ගන්න, ඒ සියල්ලම බොහොම සිහියෙන් කරන්න. තමන් හොඳට බලාගෙන ඉන්න තමන්ට කොහොමද රාත්‍රියේ නිින්ද එන්නේ කියලා. රාත්‍රියේ තමන්ට කොහොමද නිින්ද යන්නේ කියලා.
ටික 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 ඇඟ පණ නැතුව දැනෙන්නේ නැතුව ගිහිල්ලා කොහොමද ඒ නින්දට යන්නේ? එතකොට දැන් අපිට තේරෙන්නේ එන්නේ ඒ සිහිය හොඳට ප්‍රවැත්තුවොත් අපිට තේරෙන්න ගන්නවා යම් දවසක අපි ලෑස්තිලා ගියොත් මට සිහිනෙට අවදි වෙන්න පුළුවන්. සිහිනේ දකෙද්දි මේ සිහිනයක් කියලා තේරුම් ගන්න ඔබට ශක්තිය හම්බ වෙනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා දැන්. ඔන්න හිතන්න කොහොමද දැන් ඔන්න අපි ඔබ මාසයක් දෙකක් තුනක් පොඩක් පුරලාස්තියෙන් වෙයි ටික ටික එකපාරට බැරි වෙයි. ඕම මේ නින්දට යද්දි අවසාන නින්ද යන අවසාන මොහොත දක්වා අපි සිහියෙන් නින්දට යනවා. සිහියෙන් නින්දට ගියාම අපිට පේනවා එන්නේ 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 ඔක්කොම නොපෙනී නොදෙනී ගිහිල්ලා නිකන් කළු කුහරයකට වැටෙනවා වගේ බ්ලැක් හෝල් එකකට වගේ වැටෙනවා. අර චිත්‍රපටියක් හෝල් එකේ චිත්‍රපටිය පෙන්වන්න ඉස්සෙල්ලා ලයිට් ඔෆ් කරන්නේ. චිත්‍රපටි හෝල් එකේ ලයිට් ඔෆ් කරනවා වගේ තද කළුවරකට වැටෙනවා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ කළුවර ඇතුලෙන් අර ප්‍රොජෙක්ෂන් එක වැඩ ගන්නවානේ. ප්‍රොජෙක්ට් ෆිල්ම් එක පේන්න ගන්නවානේ තිරේ මත. තිරේ මත ෆිල්ම් එක පේන්න ගන්නවා වගේ ඔන්න අපේ සිත නැමැති තිරේ මත, මනස නැමැති තිරේ මත මේ සිහින ලෝකයේ නැමැති ෆිල්ම් එක දිගහැරෙන්න පටන් ගන්නවා. ඒක දිගහැරෙන්න මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔබ ඒක හොඳට හඳුනාගත්තොත් සිහියේ මෙන්න සිහිනේ අවදි වුණා මේක මායාව සිහිනේ කියන එක තේරුම් ගත්තොත් මා කියන්නේ තේරුම් ගත්තොත් ටික දවසක් ඇති මොකද වෙන්නේ? වැඩි වෙලා ඒ සිහිනේ තියෙන්නේ. ඒක පාට සමහර එක මැකිලා යන්න පටන් ගන්නවා. ඒක හරියටම ඔබ සිහිනයක් කියලා හරියට තේරුම් ගත්තාම ඔබ ඒකෙන් අවදි වෙන්න පටන් ගන්නවා. ඒක නොපෙනී යන්න ගන්නවා. ඒක මැකෙන්න ගන්නවා. ඒක දන්නේ නැති හින්දා තමයි ඒක දිගට දිගට ඒක පේන්නේ සීනේ. ඒක දිගට පේන්නේ ඒක දන්නේ නැතික සීනියක් කියලා දන්නේ. ඒක යථාර්ථයක් කියලා විශ්වාස කරනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපි දැන් අපේ සීනියකට අවදි වුණා කියමුකෝ. දැන් අපිට සීනියකට අවදි වුණාට පස්සේ තේරෙන දෙයක් තමයි එක එක සිහින වර්ග අපිට පේනවා. දැන් සමහර වශයෙන් සිහින වශයෙන් අපිට තේරෙන හොඳට සිහිනයක් දිහා බලන් ඉඳොත් සිහිනයක් විශ්ලේෂණය කළොත් ඔබට තේරෙයි සමහර සිහින තියෙනවා ඒවා හැබැයි ගොඩාක් පේන්නේ නිකන් අපි දවසේ කරපු වැඩ කරකට කරපු ඒවා ඔය කියපු ගේමු දේවල් පේන අවස්ථා තියෙනවා. ගොඩාක් 90ක් ඒ වගේ සිහින වර්ග තියෙනවා. ඒ වගේ සමහර සීන අපිට පේනවා. සමහර සීන අපිට පේනවා ඒවා ජීවිතයේ අපේ අවිඥානිකව අපේ ආශාවල් තියෙන ඉෂ්ට කරගන්න. හැබැයි මේ ලෝකයේ තුල අපිට ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැහැ. ආන් මේ දේවල් අපිට මේ ඉෂ්ට කරලා වගේ පෙන්නනවා සමහර සීන. දැන් මට ජනාධිපති කෙනෙක් වෙන්න ඕන නම් මට දැන් මේ පේන ලෝකේ ජනාධිපති වෙන්න බැරි නම් සිහිනෙන් මාව ජනාධිපති කෙනෙක් කරන කාට හරි බනින්න ඕන නම් මට මේ ලෝකේ බැන ගන්න බැරි නම් මොකද කරන්නේ? ඔන්න එයාට හොඳටම බයින වගේ වේනවා. කාර්තික් හරි බැඳීමක් හදා ගන්න ඕන නම් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න ඕන නම් මේ ලෝකේ බැරි නම් ඔන්න අපි යාත් එක ලිංගික සම්බන්ධතාවයක් බැඳීමක් පවත්වන වගේ අපිට පේන්න පටන් ගන්නවා. මේ විදිහේ සමහර සිහින කොටස් තියෙනවා. ඒ සමහර සිහින අපිට තේරෙනවා ඒවා මේ අපි අර අස්සේ ඉෂ්ට කරගන්න තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල් ඒවා ඉෂ්ට කරනවා සමහර සිහිනවල. ඒ වගේම තමයි ඒ තවත් සිහින කොටසක් පේනවා. ඒ සිහිනවල තියෙන විශේෂත්වය තමයි ඒ සිහින ගොඩාක් වෙලාවට අපිට අපේ අඩුපාඩු පෙන්වනවා. අපි නිකන් සත්‍යයේ පැත්තට යොමු කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් අපි ඔය මේ ඒ බුරුමේ වැඩ ඉන්න කාලේ පන්දිතාරාමයේදී පන්දිතාහාමුදුරුවෝ අපිට දේශ කියනවා ඒ උන්වහන්සේ භාවනා කරන්න ගියපු කාලේ උන්වහන්සේට මේ රාත්‍රියේ සිහිනයක් දැක්කලු. ඒ සිහිනේ උන්වහන්සේ දැක්කලු ලොකු උන්වහන්සේලා තවත් විසුණුහන්සේලක මිනිසුන් එක්ක ලොකු රුවල් නැව්වල
යනවා ගමන වෙන රටකට යනවා. රටකට යද්දි ලොකු කුණාටුවක් වෙනවා. දැන් මේ රුවල් නැව්වල වෙන රටකට යද්දි ලොකු කුණාටුවක් වෙන වෙලාවේ දැන් උන්වහන්සේ ඔක්කොටම කියනවලු රුවල බා ගන්න, රුවල බා ගන්න, රුවල බා ගන්න කියලා. හැබැයි උන්වහන්සේගේ රුවල බා ගන්න නැහැලු. ඊට පස්සේ එක මිනිහෙක් කියලා කිව්වලු ඔබ වහන්සේ අනිත් අයට රුවල බා ගන්න කියන්නේ ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ රුවල බා ගන්න කියලා. ඉතින් උන්වහන්සේ මේ කතාව හීන දැකලා උදේ නැගිට්ටලු. නැගිටිට පස්සේ උන්වහන්සේ තෙරුම් ගත්තලු ඒ සිහිනෙන් මට යම් පණිවිඩයක් කිව්වා. මං හැම වෙලේම අනිත්‍යයේ දුර්වලතා ගැන කල්පනා කරනවා, අනිත්‍යය විනිශ්චය කරනවා, අනිත්‍යයේ අඩුපාඩු බලනවා. මම කොයි ලාකවත් අනිත්‍යයේ අඩුපාඩු බල බලා ඉන්න එක මගේ හිතේ දෝෂයක් කියලා මම දකින්නේ නැහැ. මම මාව පරීක්ෂා ලක් කරගන්න නැතුව, මගේ දුර්වලතා දිහා බලන්න නැතුව මම මෙච්චර කල් කළේ අනුන්ගේ දුර්වලතා හදාදා ඉන්න ගියා. ඒව විවේචනය කර කර ඉන්න ගියා. මට මගේ අඩුව පෙවුන්නේ නැහැ. ඉතල අන්නේ අඩුව මං හදාගත්තාම උනාසිකේ භාවනාව වේගෙන් වැඩිෙන්න ගත්තා. ආන් ඒ වගේ සමහර හීන අපිට ජීවිතේ තියෙනවා. සමහර හීන අපිට තේරෙනවා. ඒවා සමහර ගොඩාක් වෙලාවට අපිට එහෙම අපේ මේ අපිට අපේ දුර්වලතා පෙන්වන්න අපි සත්‍යයට යොමු කරන්න වෙන හීනක් තියෙනවා. හැබැයි ඒවයි ඒව මේ ඉඟි තමයි දෙන්නේ ගොඩක් වෙලාවට. පොඩි ඉඟියක් දෙන්නේ අපිට. අර දැන් අර පඬිතුමාඳුර දැක්කා වගේ පොඩි ඉඟියක් මගේ යමක් අපිට ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් සීන කොටසක් අපිට සමාහට සීන ගැන හොඳට අවදිවිගින් කියොත් එම අපිට තේරෙයි. තව සීන කොටසක් අපිට තියෙනවා. ඇත්තට මේ සීනවල ගොඩාක් තියෙන්නේ අපිට මේ අපි අතීතයේ වෙච්ච දේවල් අපිට අතීත සමාහට පුංචි කාලේ සමහර පෙර ආත්මවල ආදී ආදී අතීත මම වෙච්ච දේවල් දැකපු පුද්ගලයෝ වෙච්ච සිද්ධි නැවත 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 සීනෙන් පේන්න පටන් ගන්නවා. ඔය කියන්නේ ඔබේ අතීතයේ නැවත නැවත පෙන්වන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ සීනත් සමහර අයගේ ජීවිතේ පේනවා. අතීතයේ පේන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සමහර සිහින තියෙනවා. ඒ සිහින වලින් ගොඩාක් කරන්නේ අපිට අනාගතේ වෙන්න තියෙන දේවල් පෙන්වනවා. අපිට අනාගතේ කරදරයක් වෙන්න තියෙනවා නම්, ප්‍රශ්න මූණ දෙන්න තියෙනවා නම්, ඒ හැබැයි ඒවත් අර කෙලීම පෙන්වන්න යම් යම් ඉඟි දෙන්නේ. ආන් ඒ වගේ අපිට අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන ඉඟි පෙන්වන සිහින තියෙනවා. දැන් අපි අහලාදින් දැන් ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා සිහින දැක්කන්. ඒ උනාස බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ පෙන්නන්නේ ඉගි සීන වශයෙන් පෙන්වනවා. එතකොට අන්නේ වගේ සමහරට අපිට අනාගතයේ වෙන්න තියෙන දේවලුත් අපිට සීනෙන් පෙන්න බාන. ඉතින් මෙන්න මේ විදිහට බැලුවාම අපිට සීන දිහා හොඳට අවදි වුණොත් එහෙම, සීන දැනගත්තොත් එහෙම, අපිට ඕන වගේ පස් ආකාරයක සීන අපිට හොයා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඔබට කියන්නේ දැන් ඔබට මම සීන ගැනීම කියද්දී ඔබට හිතෙන්නේ මේ පේන එක ඇත්තක්, දැන් මේ අහන එක ඇත්තක්, ඒක ඒව සීන කියන්නේ. මම කියන්නේ ඒ දකින්න වගේම සීනයක් තමයි මේ දකින්නේ. දැන් ඔබට දැන් අතීතේ පේනවා, අනාගතේ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ, දැන් මම ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි දැන් ජනාධිපති කෙනෙක් කියලා හීනෙන් පෙන්නනවානේ. දිනරට ඒක ඇත්තන්නේ මේ බොරුවක්. ඒ වගේ දැනුත් ඔබ හිතන් ඉන්නවනේ මම මෙහෙම ගී කෙනෙක්, මම පැවිදි කෙනෙක්, මම උගත් කෙනෙක්, මම නුගත් කෙනෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවනේ. ඒ හීනෙම තමයි. ඇත්තටම ඔබ එහෙම කෙනෙක් නෙමෙයි. ඇත්තටම ඔබ උගතෙක්වත්, නුගතෙක්වත්, පෝසතෙක්වත්, දුප්පතෙක්වත් ඔය ඔක්කොම ඔබ හිතාගෙන ඉන්නේ. අර සීනින්ගම ජනාධිපති කරද්දි මම ජනාධිපති කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේ දැනුත් මා ඔබට කියන්නේ දැනුත් ඔබේ ජීවිතය ඒ සිහිනෙන් දකින වගේම තවත් එක සිහිනයක්, තවත් එක මායාවක් විතරයි. එතකොට දැන් මේ සිහිනය කියන එක තව ටිකක් අපි හොඳට මෙන්න මෙහෙම ටිකක් අපිට මේ සිහිනය කියන එක කොහොමද අපේ ධර්මාවබෝධයට උපකාර කරගන්නේ කියන එක අපි ටිකක් ගවේෂණය කරලා බලුවොත්
දැන් බලන්නකෝ, දැන් අපි සිහිනයක් දකින වෙලාවේදී අපි ඒ වෙලාවේකට ගොඩාක් බය වෙනවානේ. අපිට කවුරු හරි ගහන්න එද්දී ඉන්නේ අපි සෑහෙන්න බය වෙන්න පටන් ගන්නවා, තැති ගන්න පටන් ගන්නවා, දුවන්න පටන් ගන්නවා. දැන් බල්ලෙක් කියම අපි තුමු අපිට හපන් දෙනවා කියලා අපි දුවනවානේ. හැබැයි නැගිට්ටාම අපිට පේනවානේ කිසි තේරුමක් නැහැ, බය වෙච්ච එක බොරුවට කලබල වුනේ, ඇති දෙයක් නැහැ කියන එක. ආන් ඒ වගේ මම ඔබට කියන්නේ ඔබ මොහොතක් කල්පනා කරන්ඩ සමාහට ඔබේ අතීතේ දියා කරලා ඔබ කල්පනා කරනකොට, අපි අතීතේ දියා මගේ කල්පනා කළාම මට තේරෙන දෙයක් තමයි, මම සමහර සිද්ධවලදී අපි ගොඩක් කලබල වුණා, ගොඩක් බය වුණා, ගොඩක් හදිස්සි වුණා. හැබැයි ඒක වෙලා ටික දවසක් ගියාට පස්සේ එන මම එදායේ බොරුවට කලබල වුණේ, මං ඒ කලබල වෙච්ච එක ඇත්තටම කිසිම තේරුමක් නැහැ. නිකන් හරියට පස්සේ තේරෙන්නේ සිහිනයක් දැක්කා වගේ. නිකන් හීනයක් දකිද්දි බොරුවට කලබල වුණා වගේ සමහර සිද්ධි. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබේ අතීතය හැම වෙලෙම තේරුම් ගන්න සිහිනයක් කියලා. ඔබේ ජීවිතය ඇත්තටම දැන් ඔබේ අතීතය බලන්නකෝ. දැන් ඔබේ පුංචි කාලේ හිටපු යාළුවෝ පොඩි කාලේ ඔබ වෙච්ච සිද්ධි දැන් බලද්දී අපිට දැනෙන එක සිහිනයක් වගේ. දැන් හිතන්න අපි සිහිනෙන් අයිස්ක්‍රීම් එකක් කනවා. කවුරු හරි ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් අද්දි හයියෙන් පොල්ලෙන් ගහනවා අතට. අතක් කැඩෙනවා, අයිස්ක්‍රීම් එකක් වැටෙනවා. අතක් කැඩලා අයිස්ක්‍රීම් එක වැටෙනකොට මම උදේ නැගිටලා අඬන්නේ නෑනේ, අයියෝ මට මේ අයිස්ක්‍රීම් එකක් නැතුණා, මගේ අත ගැරුණා කියලා. අර උ මට ගැහුවා කියලා ඔගෙන් පලිගන්ඩ යන්නේ නෑනේ. පලිගන්ඩ යන්නේත් නෑ. ඒ මං දන්නවා ඒක ඇත්තටම සිහිනයක් කියලා. ඒ මාව ඔබට කියන්නේ ඔබ හැම වෙලෙම තේරුම් ගන්න ඔබට වෙච්ච හැම දෙයක්ම, හැම සිදුවීමක්ම රාත්‍රියේ දැකපු සිහිනයක්මයි. ආන් ඒක සිහිනයක් විදිහට ඔබ තේරුම් ගද්දී, සිහිනයක් විදිහට ඔබ දකිද්දී ඔබට කාගෙවත් පලිගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට දැන් මට මේ මනුස්සයා ඉස්සර මෙහෙම කළා, මෙහෙම කළා කියලා පලිගන්න කියලා ඉස්සරහට අනාගතයට සිතීලි පහළ වෙන්නේ, සිත අනාගතයට දුවන්නේ ඔබ ඔබේ අතීතයේ යථාර්ථයක් විදිහට දකින නිසා. තේරුම් ගන්න, ඔබට අතීතයේ යථාර්ථයක් විදිහට දැක්කොත් ඔබ හිතේ පශ්චාත්තාප වෙනවා, මාන්නේ නෝ, උඩඟු ගම එනවා. ඒ නිසා මා කියන්නේ ඔබේ අතීතයේ සීනයක් විදිහට දකින්න කියලා. අතීතයේ සීනයක් විදිහට දැක්කහම ඔබට ඔබ ගැන ආඩම්බරකමක්වත් පශ්චාත්තාපයක්වත් ශෝකයක්වත් ඒ කිසිම දෙයක් ඇතුළාන්තයට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔබට ඔබගේ සිත අනාගතයට දුවන්නේත් නැහැ. සිත අනාගතයට දුවන්නේ අතීතයේ ඇත්තක් කියලා හයියෙන් අල්ලගෙන ඉන්නේ. ඇත්තටම ඔල කර්ම විපාක විදිහට සිද්ධ වෙන්නේ ඕනවට වඩා ඔබේ අතීතයේ යථාර්ථයක් විදිහට විශ්වාස කරන නිසා. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ හැම වෙලේම ඔබේ අතීතය සිහිනයක් විදිහට දකින්න, මායාවක් විදිහට දකින්න. වෙලා ඉවරෙච්ච හැම දෙයක්ම දැන් අපි සිහිනයක් දිහා කල්පනා කරද්දී අපිට කිසි දුකක් එන්නේ නැහැනේ. අපි සිහිනයක් මම පෙරේද මේ මහිනෙන් දැක්ක, ගිය මාසේ මේ මහිනයක් දැක්කා කියලා ඒක සිහිනයක් විදිහට කල්පනා කරද්දී අපිට ඒකට බැඳීමක් ඇතිවෙන්නේ නැහැනේ. අපි පශ්චාත්තාප වෙන්නේ නැහැ මං ඊනින් අරුවට ගැහුවා කියලා. පශ්චාත්තාප වෙන්නේත් නැහැ, දුක් වෙන්නේත් නැහැ. ආන් ඒ වගේ ඔබ අතීතයේ කල්පනා කරනවා නම් කල්පනා කරන්න, හැබැයි ඒක සිහිනයක් විදියට. එතකොට ඔබට ඒකත් එක්ක කිසි සම්බන්ධයක් නැති, එයත් එක්ක කිසි බැඳීමක් සිටේ, බැඳීමක් සිටේ නැති වෙලා යයි. ඒ වගේම ඒ සිහිනය අල්ලගෙන ඉස්සරහට හිත දුවන එකත් නතර වෙලා යනවා. ඒ නිසා මම ඔබට කියන්නේ අන්න ඒ විදිහට ඔබගේ අතීතයේ දිහා දකින්න. ඒ වගේම ඔබගේ අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැති අනාගතේ ඔබ දන්නේ නැහැ කොහොම වේද කියලා. දැන් ඔබ හිතන්න
ඔබ රාත්‍රියේ නිදියද්දි ඔබ දන්නේ නැහනේ අද රෑ මොන හීනයක් වෙන්නේද කියලා. ඒක මට ප්ලෑන් කරන්න බෑ. අද මට මේක හීනෙන් පේන්නේ, මේක සිහිනෙන් පේන්නේ කියලා කියන්න බෑ. අද රෑට මේ හීනේ මට පේන්නේ කියලා ඒක මන් දන්නේ නැහැ. මොකක් වෙන්නේද කියලා. ඒ වගේ මාවට කියන්නේ ඔබේ අනාගතය සිහිනයක්. සිහිනයක් දකින විදිහට දකින්න ඒක දිහා. ඔබේ අනාගතයේ සිහිනයක් දකින විදිහට දකින්න දිගයද කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මට කවදාකවත් ස්ථීර අදහස් එන්නේ නැහැ. දැන් අපි මේ අනාගතය ගැන අපි දැන් මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා ඒක කියන්නේ අපි හිතන්නේ මේ ඇත්තක් කියලා නෙමෙයික. මට ඕන විදිහට මේක පාලනය කරන්න පුළුවන්. මෙහෙම වෙන්න ඕනේ කිව්වම ඒ වුණාට මා කියන්නේ ඔබේ අනාගතයේ සිහිනය. සිහිනය ඔබට ඕන විදිහට නෙමෙයි පේන්නේ. ඔබට ඕන්ලාට එකකින් ඇහැරෙන්නත් බැහැ. ඔබට ඕන දේ පේන්නෙත් නැහැ. ඒක අනාත්මයි. ඒක ඒකට ඕන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ හැම වෙලේම ඔබේ අනාගතය ගැන කල්පනා කරද්දී සිහිනයක් ගැන හිතන විදිහට හිතන්න. එතකොට දැන් අපි සිහිනයක් ගැන කල්පනා කරද්දී අපිට අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ, මේකුනේ නැත්තම් නම් වැඩක් නැහැ කියලා බයක් ඇති වෙන්නේ නැහැ නේ. මේකුනේ නැත්තම් නේද අපි දන්නවා සිහිනේ මොන දේ ඉෂ්ට වුණත් බොරුවක්. සිහිනේ මොනවා උනේ නැතත් බොරුවක්. ඒ වගේ තමයි මාවබට කියන ඔබේ අනාගතේ මොනවා ඉෂ්ට වුණත් මොනවා ඉෂ්ට නොවුණත් ඒක බොරුවක් විතරයි. සන්තෝෂ වෙන්න දෙයක්වත් නැහැ ඒකේ. ඇත්තට මේක දුක් වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඇත්තටම කිව්වොත් සීනික වෙන කිසිම දෙයක් සිහිනයක් ඇතුළු වෙච්ච දෙයක්වත් ඒ වගේම සිහිනයක් ඇතුළු වෙන දෙයක්වත් වෙන්න තියෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මම කියන්නේ ඔබ සිහිනයක් විදිහට ඔබේ අනාගතය ගැන හිතද්දී ඔබට පුදුම නිදහසක් දැනෙනවා. මොකද ඒක ඇත්තටම මම කොච්චර හිතුවත් ඒ සිතන දේ වෙන්නේ නැහැ. ඒ වෙන දේ ඇත්තකුත් නෙමෙයි. ඒක තවත් මායාවක් විතරයි. තවත් බොරුවක් විතරයි. ඒ නිසා අපිට බය වෙන්න දෙයක්වත් නැහැ. කම්පා වෙන්න දෙයක්වත් නැහැ. මොකද ඇත්තටම වෙන දෙයක් නැති නිසා. වෙන දෙයක් තියනවා කියලා හිතාගෙන ඉන්නවා විතරයි. ඉතින් ඇත්තටම ඔබේ අතීතය සිහිනය, ඒ වගේම ඔබේ අනාගතය සිහිනයක් විදිහට තේරුම් ගන්න. සිහිනයක් විදිහට දකිද්දී ඔබ මේක ඇත්තක් කියලා හිතාගෙන විඳවපු විඳවිල්ල විඳපු දුක ඔබෙන් තුරන් වෙන්න ගන්න. මේක ඇත්තක් කියලා හිතාගෙන මම අතීතය ගැන හිතේ හිත අඬනවා යටි, අනාගතය ගැන හිතේ හිත බය වෙවි යටි. ඒ වගේම මාවඩ කියන්නේ ඊට පස්සේ දැන් ඔබේ අතීතයේ සිහිනයක්නේ. ඒ වගේම ඔබේ අනාගතය සිහිනයක්නේ. මාවබට කියන්නේ ඔබේ වර්තමානයට එන්න. ඔබ වර්තමානයේ තුල මේ දකින, අහන, දැනෙන, පෙනෙන, දකින, අහන, දැනෙන, සිතන මේ සියල්ල සිහිනයක් විතරයි. ඒකේ යථාර්ථයක් නැහැ. ඔබට මේ පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ ඔබ රාත්‍රියේ දකින සිහිනය. මා කියන එක ඔබ විශ්වාස කරන්න. මේක සිහිනයක් බව. දැන් හීනයක් දකිද්දී බලන්නකො මේ කොච්චර මේ ලෝකේ උගතෙක් වුණත් අපි කියමු PhD තියෙනවා, උපාධි තියෙනවා, මහා උගතෙක් වුණත් සිහිනයක් ඇතුළේදී කොච්චර රැවටෙනවද කියලා බලන්නකො. සිහිනයක් එයා දකිද්දී සිහිනේ දකින්න වෙලාවේ දැන් ඔන්න සිහිනේ ඇතුලේ එයා අලි දකින්නවා, කොටි දකින්නවා, අම්මලා දකින්නවා, තාත්තලා දකින්නවා, ගෑනු අය දකින්නවා, පිරිමි අය දකින්නවා, හතුරු දකින්නවා, මිතුරු දකින්නවා, එයාව දකින්නවා. මං අහන ප්‍රශ්නේ ඇත්තටම සිහිනයක් ඇතුලේ අලි ඉන්නවද? සිහිනයක් ඇතුලේ කොටි ඉන්නවද? සිහිනයක් ඇතුලේ අලිත් නැහැ, කොටිත් නැහැ, මනුෂ්‍යයොත් නෑ, ගෑනු අයත් නෑ, පිරිමි අයත් නෑ, එහෙම කිසිම දෙයක් නෑ. දැන් කාටවත් පුළුවන් කාගවත් සිහිනයකට
කොටියක් ගිහිල්ලා දාන්න, අලියෙක් දාන්න, මිනිස්සෙක් දාන්න, ශාපයක් කරන්න පුළුවන් ද සීනියක් ඇතුළට කියලා. සීනියක් ඇතුළේ මොකද සීනියක් ඇතුළේ ශාපෙ මිදින්න කෙනෙකුත් නැහැ. කරන්න කෙනෙකුත් නැහැ. සීනිය කියන්නේ මායාවක්. මායාව කියන්නේ මායාවක් මිසක් ඇත්ත නෙවෙයි. මායාව කියන්නේ මායාවක් මිසක් ඒක මායාවක්. ඒක ඇතුළේ අය කතා කරන දෙයක් නැහැ ඒකේ. වෙන එකක් ඒක. මේ වගේ මාවපට කියන්නේ ඔබ ජීවිතයේ තුල ඒ රාත්‍රියේ ජීවිතේ රාත්‍රියේ සිහින දකිද්දී ඒ සිහින ඇතුලේ කොච්චර උගතුම වුණත් කොච්චර ඥානවන්ත කිව්වත් එයාලා බය වෙනවා, රැවටෙනවා. ඒකට බැඳෙනවා. තැටි ගන්නවා, බල්ලෙක් පන්නන් ඇති දුවනවා. ඒ වුණාට අපිට තේරෙනවා සිහිනයක් දකින මොහොතේවත් ඒ වෙලාවේවත් ඒ වර්තමානයේවත් එතන පවතින වර්තමානයක් කියලා දෙයක් නැතිවෙනවා. පවතින නෑනේ ඇත්තටම. හොඳට බලන්න. ඒක හරියට නිකන් දැන් අපි කණ්ණාඩියකට වැටෙනවා පින්තූර. දැන් ඉතන කණ්ණාඩියකට නැත්තම් දැන් වතුරකට හඳ වැටෙනවා. හඳ පේනවා, ගස් වැටෙනවා. වතුරකට ගස් වැටුනොත් එහෙම වතුරකට හඳ වැටුනොත් එහෙම ඇත්තට මේ ගස් තියෙන ගස්ද? ඒ හඳ තියෙන ගහක්ද? තියෙන හඳක්ද? තියෙන ගස්ද? තියෙන වතුර දෙ ඒ වතුරට වැටලා තියෙනවා නම් ගෑනු කෙනෙකුගේ රූපයක් එතන ඇත්තටම තියෙනවද? ගැහැණිය, පිරිමි, ගස් අපි කවදාද අල්ලන්න ගියොත් එහෙම වතුරේ ගෑනු කෙනා අල්ලනවා වැටලා තියෙන අල්ලනවා කියලා ගැහැණු කෙනෙක් අහු වෙන්නේ නැහැ. වතුර අහු වෙයි. පිරිමි කෙනෙක් අහු වෙන්නේ නැහැ වතුර අහු වෙයි. ගස් සම් වෙන්නේ නැහැ වතුර අහු වෙයි. ඇත්තට මේ වර්තමානයේ පෙවුනට එතන ගහක් හඳක් ගෑණියෙක් පිරිමියෙක් ඒ මොහොතේ වර්තමානයේ පෙවුනට ඇත්තට මෙතන එහෙම කෙනෙක් නැහැ. ඇත්තට මේක මායාවක්. ආන් ඒ වගේම එකක් තමයි දැන් මෙතන වෙන්නේ. දැන් මේ වෙලාවේ මෙතන සිත මනස ලෝකය ප්‍රක්ෂේපණය කරලා තියෙනවා. මේ වෙලාවේ දැනුත් මෙතන සිත විසින් ලෝකය කියලා එක මවලා පෙන්නනවා. හරි ටිකක් කණ්ණාඩියක තියෙන ලෝකයක් පේනවා වගේ කණ්ණාඩියක වතුරට ගස් කොළන් වැටලා තියෙනවා වගේ පේනවා. පෙවුනට ඇත්තටම එහෙම එක නෑ. ඒක ප්‍රක්ෂේපණයක් විතරයි. අන්න ඒ වගේ මාවට කියන්නේ ඔබේ වර්තමානයත් මායාවක්ම තමයි. වර්තමානයත් සිහිනයක්ම තමයි. ඔබේ අතීතය සිහිනය, ඔබේ අනාගතය සිහිනය, ඔබ මේ වර්තමාන දකින ලෝකය, ඇහෙන ලෝකය, දැනෙන ලෝකය සිහිනයක් විතරයි. උදාහරණයක් විදිහට කිව්වොත් මෙහෙම හිතන්නකෝ. බල්ලෙක් යනවා ඒ දණ්ඩක් උඩින්. ඒ බල්ලා ඒ දණ්ඩක් උඩින් යන වෙලාවේ ඒ බල්ලට හිතෙන්නේ ඒ බල්ලා ඒ දණ්ඩෙන් යද්දී එයාට දකින්නවා වතුරේ බල්ලෙක් ඉන්නවා. බල්ලා ඒ දණ්ඩ උඩින් යද්දී වතුරේ බල්ලෙක් ඉන්නවා දැක්කට ඒ බල්ලා කල්පනා කරනවා එයාගේ මෝඩකමට මෙතන බල්ලෙක් ඇති. ඉතින් උටයි පේනවානේ හේවණල්ල. ඌ දනවා මේ ඉන්නේ බල්ලා. ඌ බුරන්න පටන් ගන්නවා. ඌ බුරනවා. ඊට පස්සේ මේ පයින් දානවා. ඌට පේනවා අනිත් පැත්තේ ඌට පුරන බල්ලෙක්. ඌටත් පයින් හදන බල්ලෙක්. ඌටම රැවටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ බල්ලා ඒ දණ්ඩෙන් පහු කරගෙන ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා කල්පනා කරනවා. පැත්තකට ගිහිල්ලා කල්පනා කරනවා අර බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ. කොතිකට මොතන ඉඳි දන්නේ නැහැ. කොහේද ඉඳලා ආවද දන්නේ නැහැ. උදෙන්ද කියලා කල්පනා කරනවා. දැන් එතකොට ඒ බල්ලට අතීතයේ හිටපු බල්ලෙකුත් ඉන්නවා.
වර්තමානයේ දකින වෙලාවෙත් එළියේ ඉන්න බල්ලෙක් ඉන්නවා. දැක්කට පස්සෙත් පවතින බල්ලෙක් ඉන්නවා. එතකොට බලන්නකො, එතකොට මේ බල්ලට තුන් කාලයේම ජීවත් වෙන අතීතේ, අනාගතේ, වර්තමානයේ තුන් කාලයක ජීවත් වෙන බල්ලෙක්ව පේන්න පටන් ගන්නවනේ. තුන් කාලය තුළම ජීවත් වෙන බල්ලෙක්ව පේන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා මේ තුන් කාලයෙන් ජීවත් වෙන බල්ලා හම්බෙන්නේ ඒ බල්ලගේ තියෙන මෝඩකමට සාපේක්ෂව. ඇත්තටම අර දැන් අර හෙවණැලි බල්ලෙක් වුණාට ඒ බල්ලා අතීතෙ හිටියෙත් නෑ. දකින්න වෙලාවෙදී ඉන්නවත් නෙමෙයි. දැක්කට පස්සේ පවතිනවත් නෙමෙයි. අතීතයේ පෙර නොදෙවි ඒ වෙලාවේ අපිට හේතු නිසා හෙවණැල්ල පේනවා. ඒ ඉන්න කෙනෙක් නෙමෙයි පේන්නේ. අනාත්ම ඡායාව. සත්‍ය පුද්ගලත්වයෙන් තොර වූ අනාත්ම ඡායාවක් දැකීම. හැබැයි දැක්කට පස්සේ ඒ හේතුව නැති වෙද්දී බල්ලා ඉදිරින් අයින් වෙදී හෙවණැල්ලත් එතම නිරෝධයි. එතන එකක් නෑ කවුරු. දැන් ඔබ හිතන්නේ ඔය වගේම නිමෙද හීනියක් දකිද්දී සිහිනියක් දකිද්දී සීනිය අපි බල්ලෙක් දකිනවා අම්මා දකිනවා බල්ලෙක් දකිනවා අම්මා දකිනවා තාත්තා දකිනවා හැබැයි මේ අම්මා තාත්තා බල්ලා සීනිය දකින්න ඉස්සෙල්ලා කොහේ හරි හිටියද නෑනේ දකින්න වෙලාවෙදී ඉන්නවද ඒත් නෑනේ ඒක පේනවනේ ප්‍රොජෙක්ට් කරලා විඥානේ පෙනුමට එහෙම දෙයක් ඇත්තට මෙතන එහෙම දෙයක් ඇත්තට මෙතන නැහැ. ඊට පස්සේ දැන් අපි හීනෙන් නැගිටිට පස්සේ දැන් අපි කල්පනා කරන්න යන්නේ නැහනේ මේ අර හීනේ තාම ඉන්නවද දන්නේ අර බල්ලා. අපි දන්නවා දකින් නැගිටිට පස්සේ අපිට තේරෙනවා මං හීනේ දකින් ඉස්සෙල්ලා එතන හිටපු බල්ලෙකුත් නැහැ. දකින් වෙලාව හිටපු බල්ලෙකුත් නැහැ. හීනේ නැගිටිට පස්සේ ඇති බල්ලෙකු. ඒක මායාවක් විතරයි. ඒක සිහිනයක් විතරයි. එහෙම ඇති කිසිම දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි මාව ඔබට කියන්නේ. ඔබ අර බල්ලගේ දන්නේ කුරින් යන සිද්ධිය වගේ, හීනේදී පේන බල්ලා වගේ තමයි දැනුත් මේ ඔබ දකින්න ලෝකේ. මේ ලෝකේ පෙර තියෙනවත් නෙමෙයි. මේ පේන ලෝකේ දකින්න වෙලාවේ තියෙනවත් නෙමෙයි. දැක්කට පස්සේ තියෙනවා මේ පෙර නොතිබී මේ වෙලාවේ හේතු නිසා මේ ප්‍රොජෙක්ෂන් කළා ඔබට මේ ගස් කොළන් දේවල් ඔක්කොම පෙන්නනවා ගස් කොළන් ලෝකය මේ ඔක්කොම අවලා පෙන්නනවා හැබැයි ඔබ නිින්දට ගියාට පස්සේ ඔබත් නෑ මේ පේන ලෝකයක් නෑ ඔබ දැන් මෙතනින් ගියාට ඔබ හිතන් ඉන්නේ දැන් දැන් ඔබ ගෙදර ඉඳලා යනවා ඔෆිස් එකට. ඔබ කියන්නේ තාමත් ගෙදර ඇති කියන්නේ ඇත්තටම මං කියන්නේ ඇති ගෙදරක්. ගෙදර ඇත්ත නැත කියලා කියන්න බෑ අපිට. මම ඔබට කියන්නේ ඒ ඔබට තියෙන්නේ ඉස්තරලා තිබ්බා කියලා මතකයක් විතරයි තියෙන්නේ ගෙදර. උදේ දැක්ක කියලා. ආයේ ඒ වෙලාවේ තමයි අපිට ගයක් මවලා පෙන්නන්නේ. ඒ වෙලාවට තමයි මේ සිහිනේ මැවෙන්නේ. ඒ වෙලාවට තමයි මේ මායාව මැවෙන්න පටන් ගන්න. ඒ නිසා මම ඔබට කියනවා ඔබේ වර්තමානයේද සිහිනයක් බව ඔබේ වර්තමානයේද මායාවක් බව හැබැයි අපිට මේ මිතන්නකෝ දැන් අර බල්ලා එදන්න උඩින් යද්දී දැන් මනුස්සයෙක් ඔය දඬු උඩින් ගියා කියලා හිතන්නකො. මනුස්සයෙක් ගියොත් එම ඔය දඬු උඩින් මනුස්සයරත් ඔය හේවණැල්ල පේනවා. මනුස්සයට ඔය හේවණැල්ල පේද්දී මනුස්සයා හිතනවාද ඉස්සෙල්ලත් මෙතන මනුස්සයෙක් හිටියා. දැනුත් එළිය මනුස්සයෙක් ඉන්නවා. මම මෙතනින් ගියාට පස්සෙත් මනුස්සයෙක් මෙතන ඉන්නවා කියලා. නෑනේ. එතකොට දැන් මනුස්සයෙක්ට තුන් කාලයේ තුලම හම්බෙන මනුස්සයෙක් හම්බෙන්නේ නෑ ඉතින්. තුන් කාලයක් හම්බෙන්නේ නැහැ. හිටපු කෙනෙක් ඉන්නක පවතින කෙනෙක් ඉස්සරහට ඉන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ නැත්තේ? ඒ මනුස්සයාට නුවණක් තියෙනවා. සුනගයර නැති. ආන් ඒ වගේ තමයි රහතන් වහන්සේ නමක් කියන්නේ. හරියට දැන් රහතන් වහන්සේ නමක් අපි මේ ගත කරන මනුස්ස ජීවිතයට ආව රහතන් වහන්සේ අර මනුස්සයාගේ මට්ටමට ගිහිල්ලා. අපි බල්ලගේ මට්ටමට ගිහිල්ලා. අපි බල්ලගේ මට්ටමට ගිහිල්ලා කියලා කියන්නේ දැන් අපිට බානකො අපිට දැන් අපේ අම්මා තාත්තලා දරුවෝ ඉස්සරලා තියෙනවා.
දැනුත් තින්නවා අපි අපි මේ මේ ගෙදරින් ගියත් ඒ අය ලෝකෙ ඉන්නවා. අපිතර බල්ලගේ මානසික මට්ටමේ ඉන්නේ. තුන් කාලයක් හම්බ වෙනවා අපිට. අපි මැරුණත් අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ළමයි ඉන්නවා. අපි පොදින්දි ඉස්සෙල්ලත් මේ අය හිටියේ අම්මා තාත්තා සහෝදරයෝ. ඉතින් පවතින ලෝකයක් අපිට හම්බ වෙනවා. එතකොට තේරුම් ගන්න ඒ අපේ ඒ අන්නේ ඒ බලු මානසිකත්වයේ තමයි අවිද්‍යාසගත සිත කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ අන්නේ එකට. හැබැයි දැන් මෙහෙම හිතන්නෝ දැන් ඉතින් එතන ඔය මම මේ උපමාව කිව්වට ඒකේ තව ප්‍රතනක් තියෙනවා තේරුම් ගන්න. ඒ තමයි දැන් දැන් බල්ලා හෙවණැල්ල ඒ දඬු උඩින් යද්දි ඒ ඡායාව දැකලා එතන බල්ලෙක් ඉන්නවා කියලා හිතනවානේ. හැබැයි මිනිස්සයාගේ දින දුර්වලකම තමයි මිනිස්සයාත් ඒ ඡායාවම දකිනවා දැකලා මිනිස්සයා ඒ පැත්තේ නෙමෙයි මේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. දැන් බලන්නකෝ. දැන් අපි ඒ දඬක් උඩින් යද්දි ඡායාව දැකලා අපි හිතන්නේ එතන නෑ, එතන ඉන්න කෙනා, එතන පේන ඡායාවේ අයිතිකාරයා ඉන්නවා මෙතන කියලා. අපි මේ පැත්තට රැවටෙනවා. ඒ ඡායාවම දැකලා බල්ල රැවටෙනවා. එතන කෙනෙක් ඉන්නවා කියලා අපි රැවටෙනවා. ඒකම දැකලා මෙතන දෙන්නගේම අවිද්‍යාව එකයි. දෙන්නගේ මෝඩකම සාපේක්ෂව එකක් තියෙනවා. ඉතින් අන්නේ වගේ තමයි. දැන් ඊට පස්සේ දැන්නකෝ. දැන් තවද දෙයක් දැන්නේ දැන්. ඇත්තටම ඡායාව අපි කණ්ණාඩියෙන් මුණ බලද්දි ඒ කණ්ණාඩියෙන් පේන ඡායාවේ කවුරුත් නැහැ නේද කෙනෙක්. හැබැයි මං ආනේ එතකොට ඒ කණ්ණාඩියේ ඡායාව පේන කෙනෙක් මෙතන ඉන්නවා. ඒත් නෑ. දැන් බලන්න දැන් ඔබේ දැන් අපි කියනවා අර කණ්ණාඩියෙන් පේන්නේ මගේ මූණ. හරි දැන් මේ බලන්න මේ නාසයට තියෙනවද මගේ නහය කියලා අදහසක්? මේ ඇස් දෙක කියලා අදහසක් තියෙනවද? කන් වලට කන් කියලා අදහසක් තියෙනවද? කොහේද ඔය මේ පැති ඉන්නේ කියලා? එහෙමයි. අන්න එතකොට පේනවා මේක තමයි මායාව. මම බල්ලෙක් කණ්ණාඩියේ මූණ බල්ල එතන බල්ලෙක්ව දකින්නවා. අපි මිනිස්සේ කණ්ණාඩියේ මූණ බල්ලා ඒ ඡායාව දිහා බල්ලා මෙතන කෙනෙක් දකින්න. ඒක තමයි දෙන්නගෙන තියෙන මුලා. ඇත්තටම එතනත් නෑ, මෙතනත් නෑ. එතනත් නැත්තම් මෙතන නැත්තම් මෙතන මැදපුත්. ඉතින් එතකොට හරියට නිකන් අර සිහිනයක් ඇතුළේ අපි මාව දැකලා මේව ඉන්නේ මං කියලා විශ්වාස කරන ඇත්තටම මෙතන කෙනෙක් නෑ. ඉතින් එතකොට දැන් ඒකේ ඊළඟ කොටස තමයි දැන් ඊළඟට හොඳට හිතන්න. දැන් ඕන දැන් බල්ලෙක් යන බල්ලා එදාන්න උඩ කියලා කල්පනා කරනවා නේ. අර බල්ලා දැන් අතන ඉන්නවා ඇති. ඊට තව බල්ලෙකුත් ඔකින් එනවා එදාන්න. තව බල්ලෙක් කියලා ඒ බල්ලට ඡායාව පේනවා. ඒ බල්ලට ඡායාව පෙවුනට පස්සේ ඒ බල්ලත් එනවා මේ බල්ලව හම්බෙනවා. ඊළඟ කෙනා ඔයා දැක්කද අතන බල්ලෙක් ඉන්නවා. ඔයා කියනවා ඔයාත් දැක්කද මාත් දැක්ක ඒ බල්ලව. ඒ කොහේ ආවද දන්නේ, කොහෙට යයිද දන්නේ, දැක්කද සයිස් එක කියලා කියනවා. මං ආනේ ඇත්තටම මේ දෙන්න දැකපු බල්ලෙක් නෑනේ. ඡායාවක් දැක්කේ. ඒ දෙන්න දැකපු ඡායාව එකක්ද දෙකක්ද? දෙකක්. එකම බල්ලෙක් දැක්කේ නෑනේ. එකම ඡායාවක් නෙමෙයි දෙන්න. දෙතන බල්ලෝ දෙන්නේ හිටියෙත් නෑ. ඡායාවල් දෙකක් දෙකක්. ඒ වගේ ඔබ තේරුම් ගන්න. දැන් මෙතන අපි පස් දෙනෙක් ඉන්නවනම් අපි පස් දෙනාට මේ පේන රූප පහක් පේනවා. එහෙනම් අපි පස් දෙනා දකින්නේ සිහින පහක්. හැබැයි මේ පේන එකක් නෙමෙයි. මෙතන තියෙන එකක් නෙමෙයි පේන්නේ. එක එකනාගේ කර්මයේ සාපේක්ෂව මැවීම් පහක් සිහින පහක්. දැන් මම රෑ හීනෙන් දැකලා කියනවා ආ මම අයියේ අපේ අම්මා දැක්කනේ, ආ ඔබත් දැක්කද මාත් දැක්කනේ අම්මව. මල්ලි කියනවා අනේ ආ ඔය දෙන්න දැක්කද මමත් දැක්කනේ අම්මව ඊරෑගිනේ. අක්කා කියනවා ඔයාලා දැක්කද මල්ලිලා මාත් දැක්කනේ අම්මා කියලා කියනවා. මේ හතර දෙනා දැක්ක අම්මගේ ඡායාවල් ටික අම්මයි කිරි නෑ නේ ඇත්තටම. එද ඒ ඡායාවලුත් එක ඡායාවද දැක්කේ නෑ. ඒ ඡායාවලුත් අත්තා එක එක්කෙනාට එක්කෙනෙක් වෙයි. ඒ වගේ එක එක්කෙනා එක එක්කෙනා දකින්න තනි සිහින. ඒ මේ පේන එක නේද ඔබට මාව පේන්නේ. මේ ඉන්න කෙනා නෙමේ පේන්නේ. ඒ වගේම gedara 3 දිනක් ඉන්න 3 දිනා දකින්නේ ඡායා තුන. ඩ්‍රීම් තුන. ඉලූෂන් එක. ප්‍රොජෙක්ෂන් එකක් මායාවක් සිහිනයක්. එතකොට දැන් අපි මෙහෙම තව ටිකක් මේ සිහිනේ උපමාව තව ටිකක් ඉස්සරහට ගෙනියමු. දැන් අපි සිහිනේදී ඇත්තටම අපිට කියන්න බෑනේ මම නෑ කියලා, බල්ලෙක් නෑ කියලා අපිට දැනෙනවා නින්නවා කියලා. අපිට දැනෙන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒකනේ මම බය වෙන්නේ. බල්ලෙක් ඉන්නවා වගේ දැනෙනවා මට, හපන්නේන වගේ මාව දැනෙනවා, කවුරු හරි හීනෙන් බයිදි මට හිත රිදෙනවා. ඒකනේ මට මං ඉන්නවා වගේ දැනෙනවා. හැබැයි උදේ නැගිට්ටාම තේරෙනවා ඇත්තටම මෙතන හිටපු කෙනෙක් නැහැ. ආ ඒ වුණාට එතන ඒ වගේ ඉන්නවා කියලා දැනුණා. ඒක තමයි අපි කියන්නේ සංඥාව. මම කියලා කියන්නේ සංඥාව.
ලෝකයේ කියලා කියන්නේ සංඥා අපිට හැඟෙනවා. ඒ ඇත්තට මෙතන කෙනෙක් බැනුම් අහන්න කෙනෙක් එතන ඇත්තෙත් නෑ. ඒක නිකන් හරියට දැන් අපිට දේ දුන්න පේනවනේ. මිරිගුවක් පේනවනේ, මිරිගුවක් නෑ කියන්න පුළුවන්ද? මිරිගුව පේනවා අපිට. මිරිගුව පාරේ යද්දි මිරිගුව දකිද්දි වතුර තියන වගේ පේවුනා. පේන එක නෑ කියන්න බෑනේ. දේ දුන්න තියන වගේ පේනවනේ නෑ කියන්න බෑ. අල්ලන්න පුළුවන්ද දේ දුන්න? බෑ. ඇත්තටම නැති නිසා. මිරිගුව අල්ලන්න පුළුවන්ද කියලා වතුර? අල්ලන්න බෑ, ඇත්තටම නෑ. ඒ වගේ තමයි ඔබට දැන් මේ වෙලාවෙත් දැන් ඔබට දැනෙනවා. මම බණ අහනවා, ආමඳුරු බණ කියනවා. දැනෙන්නේ නැහැ කිව්වොත් බොරුවක් නේක. එහම දැනීමක් තියෙනවා. හැබැයි දැනෙන්නේ දැනීම තුල දැනෙන්න කොහෙද ඉන්නේ කියලා බලන්න කිව්වා. කොහෙද ඔය කියන මම කියන කෙනා ඉන්නේ? කොතනද ඉන්නේ? දැන් ඇහෙද, කනේද, නාසේද, දිවේද, කොතනද එහෙම ඉන්න තැන? දැන් අපි මිරිගුවක් බල්ලා, ආ ඔය වතුර අල්ලන්න කිව්වොත් අල්ලන්න තැන? අල්ලන්න තැන දෙයක්? ඒක නිකන් මායාවක්. ආ දේ දුන්න අන්න අතන පාලේ දෙන දේ දුන්න අල්ලන්න කිය අල්ලන්න බෑ. ඊට පස්සේ අපි කිව්වොත් ඔන්නවා සිටිජේ දකින්න අන්න අතන මුහුදයි අහසයි එකතු වෙන තැන කියලා. ඔය මුහුදයි අහසයි එකතු වෙන තැන අල්ලන්න කියොත් එහෙම එකක් නේද? මායාව. ආන්ගේ වගේ තමයි ඔබට මේ දැනෙන ජීවිතය. මා ඔබට කියන්නේ ඒක ඒක ඇත්තටම මායාවක්. ඒක ඇත්තටම ඉලූෂන් එකක්. ඒවා තියෙනවා, පවතින වගේ හැංගෙනවා. හැඟුණට ඇත්තට මේක කොහෙද ඉන්න ඔය කියන කෙනා කියලා බලන්න ගියා පොයින්ට් එකක් නෑ, තැනක් නෑ. මම ඕනනම් ඔබට පුංචි උදාහරණයක් කියන්න. ඔබ මොහොතක් ඔබගේ අත දිහා බලන්නකෝ. ඔබ මොහොතක් මෙහෙම අත දිහා බලන්නකෝ ටිකක්. අත දිහා බලද්දී ඔබට තේරෙන්නේ ඔබ අත දිහා බලන් ඉන්නා වගේද අත ඔබ දිහා බලන් ඉන්නා වගේද? සමහර අය ගියයි මට තේරෙනවා හාඳුරුනේ මම අත දිහා බලන් ඉන්නවා කියලා. සමහර අය කියයි අත මම දිහා බලන් ඉන්නවා කියලා. හොඳට බලන්න. දැන් මම අහන ප්‍රශ්නේ තමයි අත දිහා බලන් ඉන්න ඔබ කොතන ඉඳලාද බලන් ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ? මොහොතක් මේ ප්‍රශ්නේට උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. අත දිහා බලන ඔබ කොහෙද ඉන්නේ කියලා. කොහෙද ඉන්නේ? දැන් අන්න එතකොට අපිට තේරෙනවා අත පේනවා කියලා දැනීම තියෙනවා. හැබැයි අත දිහා බලන්න ඉන්නේ කොහෙද කියලා මොකද කියන්නේ? මොකද ඒකට දෙන උත්තරය? අපිට එහෙම තැනක් හොයාගන්න බැහැ. පේනවා කියලා දැනීම තියෙනවා. හැබැයි මං හිතන් හිටියා මම හාමුදුරුවෝ දිහා බලන් ඉන්නවා. හාමුදුරුවෝ කියන එක අහන් ඉන්න මම මගේ අත දිහා බලන්. හැබැයි අත දිහා බලන් ඉන්න කොහෙද ඉන්නේ? මං කියන එක අහන්නක කොතනද ඉන්නේ? එහෙම අපිට අන්තිමට බලන්න ගියාම පොයින්ට් එක නෑ. පෙනීමක් තියෙනවා, පේන තැනක් කොහෙව පෙනෙන්නේ ඉන්න තැනක් හොයන්න බෑ. ඇහෙනවා අහන්න කොහෙද ඉන්නේ කියලා හොයන්න ගියාට අහන තැනක් නෑ. පේනිනවා පේන තැනක් නෑ, ඇහෙනවා අහන තැනක් නෑ. ඒතර පේනු ගන්න. පේන පෙනෙනවා නම් පේන තැන පොයින්ට්ලස් නම් පෙනෙන්න ඉන්න තැනක් කියලා බලන්න ගියාම අපිට පේනවා ඒක මිරිගුවක් වගේ. එහෙම තැනක් කියලා පෙන්වන්න තැනක් නෑ. ඒක යර හීනෙත් ඉන්න වගේ දැනෙනවා කෙනෙක්. ඊ ඉන්න කෙනා කොහෙද ඉන්නේ කියලා හොයන්න ගියාම තැනක් නැහැ. අන්න එතකොට ඔබට තේරෙයි එහෙනම්. එහෙනම් මේකත් අර සිහිනය වගේ, ඒ රෑ සිහිනයමයි. සිහිනෙත් මේ විදිහටම අපිට පේනවා මම බලන් ඉන්නවා, අන්න බල්ලෙක් කියනවා. ඇත්තටම බල්ලා කන්දෙන් ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න ගියාම එහෙම දැනක් හැංගෙනවා. හැංගුණාට එහෙම දැනක් නැහැ. ඇති බල්ලෙකුත් නෑ, බල හණ්ඩෙන කෙනෙකුත්. හැබැයි එහෙම දෙයක් නැගෙනවා. ඒ වගේම තමයි දැන් ඔබට හීනින් කෝපයක් දැක්කම කියනවා හාඳුන්න මං ඊයේ හීනින් කෝපයක් දැක්කා කියලා. ඇත්තටම මං ආනේ හීනින් කෝපේ දිහා බලන්න කොහෙද හිටියේ හීනේ? බලන කෙනෙක් කොහෙද හිටියේ? බලන කෙනෙක් කොහෙවත් හිටියේ? පෙනීම තිබ්බා, පෙනෙන කෙනෙක් හිටියේ. පේන කෝපේ කියලා දෙයක් තිබ්බද? ඇත්තටම මා කියන්නේ පේන කෙනෙකුත් නෑ, පේන දෙයක්වත් නෑ. බුදු පෙනීම කියන දැනීම මාත්‍රේ විතරයි. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන බාහ්‍ය දාරුචිරේ බාහ්‍ය දාරුචිරේ දිට්ඨිය දිට්ඨ මත්තා දැකීම මාත්‍රයක් විතරයි තියෙන්නේ. දැකීම කියන දැනීම. මම දකින්න දෙයක් තියෙනවා කියන්නේත් නෑ, දකින්න කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. පේනවා කියන දැනීම මාත්‍රේ විතරයි තියෙන්නේ. මා ඒ වගේම සුතේ සුත මත්තා ඇහිීම කියන දැනීම මාත්‍රේ විතරයි. ආන කෙනෙකුත් නෑ. ආන දේහුත් ඇහෙනවා කියන දැනීම තියෙනවා. දැනෙනවා කියන දැනීම තියෙනවා. දැනෙන කෙනෙකුත් නෑ, දැනෙන දේකුත් නෑ.
සිතෙනවා කියන දැනීම තියෙන. මං හාමුදුරුවෝ ගැන හිතනවා, හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා. ඉතින් මං ආන්නේ ඒ සිතිවිල්ල හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවද? හරි, ඒ සිතිවිල්ල හිතන්න ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න. හාමුදුරුවෝ ගැන හිතා, මම මේ හාමුදුරුවෝ මෙහෙම කෙනෙක්, මේ හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා හිතන ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න. හිතන්න, හිතන දැනක් නෑ. හිතන්නේ කොහට නෑ, හිතනවා කියන දැනීම විතරයි. සිතේ මං හාමුදුරුවෝ කියලායි, මං හාමුදුරුවෝ ගැන මෙහෙම හිතනවා කියනයි. හරි, හාමුදුරුවෝ කොහෙද ඉන්නේ සිතිවිල්ල? ඔබ ඒ ගැන හාමුදුරුවෝ ගැන හිතනවා, ඔබ කොහෙද ඉන්නේ? එහෙම තන විඤ්ඤාතේ විඤ්ඤාත මත්ත සිදෙනවා කියන දැනීම මාත්‍ර විතර දැනෙන්නේ නිකුත් නෑ. දැන් ඇත්තටම ඔබට කියන්නේ, දැන් ඔබට මෙතන සංසාරයෙන් ගැලවෙන්න නෙමෙයි ඕනේ, සංසාරයෙන් ගැලවෙන්න කෙනෙක් නෑ කියන අවබෝධයයි ඉන්නේ අන්තිමට. අපි හිතන් ඉන්න මෙතන කෙනෙක් ඉන්නවා, එයා ගලවන්න ඕනේ මේ දුකේ. අන්තිමට තේරෙන්නේ එහෙම ගලවන්න කෙනෙක් මෙතන කවදාකවත් දෙනවා. ඒකයි රහතන් වහන්සේලා ගැන කියද කියන්නේ, රහතන් වහන්සේලා නූපදිනුයි වෙයි කියන. සාධනවාස කෙනෙක් කියලා කෙනෙක් කවදාකවත් ඉපදිලා ඉපදිච්ච හැටි කෙනෙක් කොහොමද මෙලා ඉතින්. දැන් ඔබ ඔය හිතන් හිටියට ඔබ වෙනම කෙනෙක් අනිත් මිනිස්සුන්ගෙන් කියලා මම මේ දවසේ ඉපදුනා කියලා හොඳට බලන් ගියාම ඇත්තටම ඉපදිච්ච කෙනෙක් කවදාකවත් නෑ. ඉපදිච්ච කෙනෙක් නැති දැන. දැන් සිහිනයක් ඇතුළේ ඉපදින කෙනෙක් ඉන්නවද? මැරෙන කෙනෙක් ඉන්නවද? මැරෙන අය ඉන්නවද? ඉපදෙන අය ඉන්නව නෑ. හිතාගෙන ඉන්න අන්න මම ඉපදිලා ඉන්නවා හීනේ. ළමයා ඉපදුනා. ඉතින් හිතා ගන්න එච්චර. එච්චර වෙන මොකුත් නෑ. ඒ වගේම තමයි මාවඩ කියන්නේ, දැන් මේ සිහිනෙන් අවදි වෙන්න නම් දැන් ඔබ මෙච්චර කල් ඉඳන් හිටියන්නේ මේක ඇත්තක් කියලා. ඇත්තක්, මම ඇත්තක්, මේ ලෝකේ ඇත්තක් කියලා. මම කියන්නේ මේක මම ඇත්තක්, ලෝකේ ඇත්තක් කියන ප්‍රෝග්‍රෑම් එකේ අතහරින්න. දැන් ඉතින් මම මේ බන්ටික කියාගෙන ගියාම ඔබට හැදෙනවා ප්‍රෝග්‍රෑම් එක මේක මායාවක් සිහිනයක් කියලා. මම කියනවා ඒක තව බොරුවක් කියලා. නැත්තම් හිත හරි කපටි හිත ඉස්සෙල්ලා ඇත්තක් කියලා මේක අල්ලගෙන හිටියා. දැන් මේක මායාවක් තියෙනවා කියලා. මායාව කියන්නේ මායාව මිසක් මායාවක් කියලා පවතින දෙයක් නැහැ. ඒ නිසා මේ ඊට පස්සේ මායාවක් තියෙනවා කියලා ආයෙකක් අල්ල ගන්නවා විඤ්ඤාණය. ඒ නිසා මාව ඔබට කියන්නේ මේ සිහින ඇත්තටම මේක මායාවක්, මේක සිහිනයක්. මේ සිහිනෙන් ගැලවෙන්න ඕන නම් මේක ඇත්තක් කියලා අල්ල ප්‍රෝග්‍රෑම් කරන්න එපා. මයින්ඩ් එකෙන් අල්ල ගන්න එපා. මේක බොරුවක් කියලා අල්ල ගන්නත් එපා. ඒ දෙපැත්තට නැතුව නිදහසේ මේක දිහා බලන්න. බලන්නේදී ඔබට තේරෙන්න පටන් ගන්නේ දැන් සිහිනේ මේ මම මේ ටික ඉවර හීනෙකට අවදි වෙන්න කියලානේ. සිහිනේ අධ්‍යය එක ඇත්තක් කියන්නේ නැතුව, බොරුවක් කියන්නේ නැතුව, ඒකට අර්ථකථන දෙන්නේ නැතුව ඒක නිදහසේ බලන්නේදී ඔබට තේරෙයි මේ පේන්නේ අර නිකන් චිත්‍රපටියක් පේනවා වගේ පෙනිලා ඊට පස්සේ චිත්‍රපටිය ඕපන් කරනවා ආයෙ බ්ලැක් වෙනවා කලවර වෙලා අන්න ආයෙත් මේ චිත්‍රපටියේ මේ විඥානේ නිකන් චිත්‍රපටියක් පෙන්නනවා එච්චර. මේක තුල ඉන්න කෙනෙකුත් නැහැ. වෙන දෙයක්වත් නෑ. නිකන් හුදු ෆිල්ම් එකක් කරනවා. ෆිල්ම් එක ඇතුලේ ඇත්තටම ඉන්න කෙනෙක් නෑනේ. ෆිල්ම් එකක් ඇතුලේ වෙන දෙයක් ඇත්තටම නෑනේ. වෙන කිසිම දෙයක් නෑනේ. ඒ වගේ මේ ඔබට තේරෙන ගණන් මේක සුදු මායාවක් විතරයි. මේ මායාව තේරෙන්න ඔබගේ ඇතුළාන්තේ මායාවේ නිදාසලා එකම අවධියක් ඉතුරු වෙන්න ගන්න. එක අවධියක් තියෙනවා. ඒ අවධියට අවධිය තුල ඉන්න කෙනෙක් නෑ. ඔබ අවදි වෙන්න ගන්නවා මේ සිහිනේ. එතකොට ඔබට මේ චිත්‍රපටිය මෙහෙම පේනවා. හැබැයි මේ චිත්‍රපටියට මේ කිසිම සම්බන්ධයක් ඔබ නැහැ. ඔබ අවදි වෙලා. ඔබ අවදිය බවට පරිවර්තනය වෙලා. ඔබ එතකොට මේ සිහිනේට තියෙන බැඳීම අයින් වෙලා ගියේ.